පින්වත්නි, ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. ඒ කියන්නේ මේදු මහරහතන් වහන්සේ තමයි මේ ලංකාවට වැඩම කරලා දෙවෙනි වතාවට මේ සූත්‍රය දේශනා කළේ. මේදු මහරහතන් වහන්සේ දේශනා කරපු පළවෙනි සූත්‍රය තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය. පොසොන් පෝයත් ළඟලග එන නිසා මේ සූත්‍රයේ පින්නතුනි හරි වටිනවා. බුද්ධ කාලේ මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට ලංකාවට වැඩම කළ මේ සූත්‍රය පළවෙනි වතාවට දේශනා කළේ මිහිඳු මහරහතන් වහන්සේ. පින්නතුට මතකයි, මිහිඳු මහරහතන් වහන්සේ නිකන් මේ ලංකාවට වැඩියා නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවත් අරගෙනමයි පින්නතුනි මේ ලංකාවට වැඩම කළේ. ඔයත්න්ට මතකයි, මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා ධර්මාශෝක රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් තාත්තා අහනවා, පුතේ මිහිඳු මහරහතන් වහන්සේ කොහෙද වඩින්නේ? තාත්තා ලංකාවට වඩිනවා. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ පුතේ නිකන් වඩින්න එපා, මගේ ළඟ තියෙනවා භාගතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව, මං ඒක තැන්පත් කළා තියෙන්නේ අෂ්ටවංක මාණික්කයක් ඇතුලේ. අෂ්ට කියන්නේ පින්නතුණි අටට, වංක කියලා කියන්නේ මැණික අට පැත්තකින් නැමිලා, හරියට අට පැට්ටන් හදේ වගේ ඒ විදියට. මේක තුල තමයි තැන්පත් කළ තියෙන්නේ මේ දෙකම අරගෙන ලංකාවට වඩින්න. නිකන් වඩින්න එපා. ධර්ම විතරක් නෙවෙයි, භාගතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතු වත් අරගෙන උන්වහන්සේ මේ ලංකාවට වැඩම කළේ. හැබැයි මේ ඌර්ණ රෝම ධාතුව දීලා ධර්මාශෝක රජුට මිහිඳු මහරහතන් වහන්සේට කියනවා, මේක ලංකාවට වැඩම කරලා ඔබ වහන්සේට හිතන තැනක තැන්පත් කරන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම් තැනක ලංකාවේ මේක තැන්පත් කරනවද, තැන්පත් කරනකොට අදිෂ්ඨානයක් කරන්න. ඒ මොකද්ද? ලක්දිව සම්බුදු සසුන පවතින තුරාවට ඌණ රෝම ධාතුවටවත් අෂ්ටවංක මාණික්කයටවත් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්න නොහැකි වේවා කියලා හිතන තැනක තැන්පත් කරන්න කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. බුදුහාමුදුරන්ගේ ඌ වැඩිපුරම ධාතුන් වහන්සේලා සංඛ්‍යාවක් තියෙන වෙන කොහෙවත් නෙවෙයි මේ ලංකාවේ, අපි ළඟ පින්නතුනි. එහෙනම් ඒ වැඩම කරපු වෙලාවේ තමයි පින්නතුනි දේමානම් පීතිස්ස මහරජුරෝ පින්නතුන්ට මතකයි, සපුමල් වට්ටියක සෝදානම් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ බලන් අනුරාධපුරයට ගියා. ගිහලා මේ සපුමල් වට්ටිය මිහිඳු මහරහතන් වහන්සේට පූජ කළා. උන්වහන්සේ කරපු දේ තමයි වට්ටියෙන් පින්නතුනි මල් ටික අරගෙන බිම ඇතුරුවා. දේවානම් පීතිස්ස මහරජුරෝ අහනවා, ස්වාමීනි ඇයි මල් බිම දැම්මේ? ස්වාමීනි මල් බිම දාන්නේ නැහනේ. රයිතුමනි මතක තියාගන්න, මේ සපුමල් අතරව පින් බිම මීට පෙර සිව් බුදුරජාන් වහන්සේලා වැඩම කළ පින් බිමක් කිව්වා. ඒ කියන්නේ ස්වාමීනි බුදුරු හතර නමක්. ඔව්, කවුද? කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරු හතර නමක් මෙතෙන්ට වැඩම කළා තියෙනවා. මම මේ සපුමල් අතරව පින් බිමට. ඒ විතරක් නෙවෙයි, අපේ ගෞතම බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා 500ක් එක මෙතෙන්ට වැඩම කළා තියෙනවා. එපමණක් නෙවෙයි, මේ සක්මල් අතුරු පින් බිමේ අනාගතයේ රුවන්වැලි මහසෑය නමින් සෑයක් ඒකාන්තින් ඉදිවෙනම කියලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ සක්මල් ටික බිම ඇතුරුවේ. එතකොට තමයි අර දේවානම් පීතිස්ස මහරජුරු වහන්නේ, මොකද්ද? එහෙනම් සාමීනී රුවන්වැලි සෑය මම හදන්නම් කිව්වා. උන්වහන්සේ කියනවා, රයිතුමනි රුවන්වැලි සෑය ඔබතුමාට හදන්න බෑ. ඒකා සංකල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඔබතුමාගේ මුරුබුරෙක් ඉන්නම කවුද? දුටුගැමුණු කියලා ඒ කුමාරයට විතරයි මේ චෛත්‍ය දන්න පුළුවන්, රුවන්වැලි සදන්න පුළුවන්, වෙන කාටවත් දන්න බෑ. ඒකාසංක කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ පින්නතුන් දන්නව, අග්‍ර ශ්‍රාවක පදවිය ලබන්න බුදු කෙනෙක්ගේ ඒකාසංක කල්ප ලක්ෂයක් පුරුම් පුරන්ට ඕනේ. පසේ බුද්ධත්වයට පත් වෙන්න දෙයාසංක කල්ප ලක්ෂයක් පුරුම් පුරන්ට ඕනේ. බුද්ධත්වයට පත් වෙන අසංක හතරකුත් කල්ප ලක්ෂයක් වැනි අඩු බෑ වැඩි කාල පරිච්ඡේදයක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්නට ඕනේ. එතකොට ඒ අටමස්ථාන පිහිටන තැන් හැම එකක්ම දේවානම් පීතිස්ස මහරජුරවන්ට පෙන්වුවේ කවුද? මිහිඳු මහරහතන්. නිකන් නෙවෙයි, අර සපුමල් මිට 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 මෙතන මිරිස වැටිය, මෙතන ජේතවනේ, මෙතන අභයගිරිය, මේ පූජන ස්ථාන මේ චෛත්‍ය සිද්ධස්ථාන මෙතන පිහිටනවා කියලා පෙන්වුවේ කවුද? මිහිඳු මහරහතන්. නිකන් නෙවෙයි, සපුමල් මිට මිට පොළවේ ඉහ පින්නතුනි ඒ හැම දෙයක්ම පින්නුවේ හිතමනාපයට හදපු නෙවෙයි ඒවා. අටමස්ථානක යන්නේ පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේ පෙන්නපු තැන් තමයි ඒ.
ඉතින් මම මේ කිව්වේ උන්වහන්සේ මේ ලංකාවට වැඩම කරලා මේ පොසොන් පොයත් ළඟින් නිසා මේ දේශනාව හරි වටිනවා පින්නතුනේ මේ දරුවන්ටත් හරි වටිනවා එදා චුල්ල හත්තිපදෝපම සූත්‍රය දේශනා කළා මේද මහරහතන් වහන්සේත් එක්ක තව වැඩි යන්නේ ඉත්‍ය උත්ත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර වහන්සේ බණ්ඩක උපාසකයා එතකොට මේ සුමන සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි මේද මහරහතන් වහන්සේගේ මේ නංගේ සංගමිත්තා ඒ සංගමිත්තාගේ පුතා තමයි කවුද සුමන සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ එදා මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට මතක් කළා සුමන ඔබ මේ ලක්දිව පළවෙනි වතාවට දෙවියන්ට ආරාධනාවක් කරන්න කිව්වා ඒකට කියන්නේ දේවතා ආරාධනාව සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියන මේ දේවතා ආරාධනාව පළමු කොට මේ ලංකාවේ සිද්ධ කළේ කවුද සුමන සාමණේරයන් වහන්සේ අන්නේ දෙවියන්ටත් ආරාධනා කළාට පස්සේ තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළේ සම කියන්නේ පින්නතුනි සමාන චිත්ත කියන්නේ හිත ඒ කියන්නේ මේ දේශනාව අහලව සංගෙනකොට සෑම කෙනෙක්ගෙම නැත්තම් සෑම දෙවියෙක්ගෙම සිත පින්නතුනි සමසිත ඇත්තා වූ දෙවියන් බවට පත් වුණා කියුවා සමාන සිත් ඇති දෙවියන් බව ඒ කියන්නේ පින්නතුනි මේ දේශනාව කාටත් පින්නතුනි අවබෝධ වුණා දේශනාව ආරම්භ කරනවා මේ දේශනාව ආරම්භ වෙන්නේ මෙහෙමයි බුදුරජාන් වහන්සේ දැන් බුද්ධ කාලේ මේක දේශනා කළේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ පළවෙනි වතාවට බුද්ධ කාලේ එතකොට මේ ලංකාවේ පළවෙනි වතාවට මේක දේශනා කළේ කවුද මිහිඳු මහරහතන් වහන්සේ එතකොට මේ දේශනාව ආරම්භ වෙන්නේ මෙහෙමයි බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ එදා තේනකෝ පන සමයේ නායස්මා සාරිපුත්තෝ සාවත්තියන් වීරති පුම්භාරාමේ මිගාරමාතු ප්‍රාසාදේ ඒ කියන්නේ එතකොට සරියුත් මහරහතන් වහන්සේ වැඩ සිටියේ පූරාරාමේ පූරාරාමේ කිව්වේ මිගාරමාතු ප්‍රාසාදේනේ ඒ කියන්නේ විසාකාව හදපු පින්නතුනි පන්සලනේ පින්නතුට මතකනේ විසාකාව හදපු ඒ පන්සලේ පූරාරාමේ දේශනාවේ කියන පඩිපෙලක් වුණත් හරි පිළිවෙලයි කිව්වා ඒ කියන්නේ වෙයි කිසිම දෙයක ඇදකුදක් නැ පුදුම ලස්සනට තිබිච්ච පන්සලක් තමයි පූරාරාමේ කියන්නේ පින්වත්නි ඔයත් අහලා තියෙනවා පූරාරාමේ බිමට විසාකාව දාපු එක පළසක වටිනාකම ලක්ෂයයි එක පළසක වටිනාකම ඒ වගේ පළස් කීයක් නම් විසාකාව පූරාරාමයට දැම්මද ඒ ඔක්කොම දාලා තිබුණු වෙලාවක පින්නතුන්ට මතක ඇති විසාකාවගේ එහෙලියක් පළසක් අරගෙන ආවා පූරාරාමයට පූජා කරන්න එතකොට විසාකාව කිව්වේ මොකද්ද නැගණියනේ ඔය අතේ තියෙන පළස වටිනාකමට වඩා අඩු වටිනාකමින් යුත් පළසක් මේ පූරාරාම බිම දාලා තියෙනව නම් පන්සලේ ඒ කයින්ක ලෝක දාන එකට ප්‍රශ්නයක් නැහැ කිව්වා. දැන් මේ නැගණිය පූරාරාමේ පුරාම ඇවිදිනවා. මොකද්ද මේ බලන්නේ? අතේ තියෙන පළස වටිනාකමට වඩා අඩු වටිනාකම් යුත් පළසක් තිබුණ නැහැ. ඒ කියන්නේ අතේ තියෙන පළස වටිනාකම අඩුයි. දාව පළස්වල වටිනාකම වැඩි. ඇයි පින්නතුනි බොහොම දුකසේ පැත්තකට වෙලා අඬාඬ ඉන්නකොට තමයි මේක දැක්කේ කවුද? ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ කියන නැගණියන් අඬන්න එපා දුක් වෙන්න එපා ඔය පළස දාන්න තැනක් තියෙනවා විසාකාවට අමත වෙච්ච තැනක් තියෙනවා කොතනද බුදුරජාණන් වහන්සේ සැතපෙන ඇඳ ළඟ පාපිස්සක් හැටියට ඇඳ ළඟ පාපිස්සක් හැටියට ඕක දාන්න කිව්වා දැන් එතකොට එකක් තේරුම් ගන්න පුළුවන් මොකද්ද පින්නතුනි අදට වඩා බුද්ධ කාලේ වටිනා දේවල් පන්සල්වල තිබ්බා ලක්ෂයක් වන්න එක පළසක් නෙමෙයිනේ පළස් කීයක්ද පින්නතුනි පුරාණා ඉතින් බුදුහාඳුරුත් හිටියනේ ඔබ හොඳ නැත්තම් ප්‍රශ්නයක් නම් බුදුහාඳුරුව කියන්න තිබුණනේ විසාකාවෙන් ලක්ෂයක් වඩන පළස් මොකටද පූරාරාමයට කියලා නෑ එහෙනම් තේරුම් ගන්න ඕනේ ලස්සන දේවල් නෙවෙයි ලෝකේ ප්‍රශ්නේ ඒ ලස්සන දේ දිහා බලන විදිය අපි වෙනස් කරගත්තට පස්සේ ලස්සන දේවල් ඇති කරන් ලෝකේ කාටවත් බෑ ලස්සන දේවල් ලෝකේ හැමදාම පින්නතුනි හැමදාම ඉදත් තියෙන අදත් තියෙනවා අනාගතේට මීටත් වඩා පින් ලස්සන දේවල් වැඩි වෙයි එතකොට ලස්සන දේවල් නෙවෙයි ඒක බලන විදිහ වෙනස් කරගත්තට පස්සේ අපිට ඒක ප්‍රශ්නයක් නෑ මම මේක බුදුහාමුදුරුවන්ට කියන්න තිබුණා නේ විසාකාවෙනි ලක්ෂයක් වන්න පළස් දාන්න එපා පූරාරාමෙට මේවා ඉන්නේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා ආසාව උපදිනවා ඒසාව වැඩි කරන්න එපා කියලා නෑ බුද්ධ කාලේ අර බ්‍රාහ්මණයෙකුට ආරංචි වුණා බුදුහාමුදුරුවෝ මේ කාමයන් ප්‍රතික්ෂේප කර කර බණ කියනවයි කියලා අනිත්‍ය දුක් අනාත්ම ගැන බණ කියනවයි කියලා ආරංචි වෙලා මෙයා කල්පනා කළා
මෙච්චර අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියන මේ බුදුහාමුදුරුවන්ගේ බලන්ට ඕනේ පන්සල දිහා පන්සල බලන්ට යන්න ඕන කියලා මේ බ්‍රාහ්මණය දවසක් ආව ජේතනාරාමෙට පින්නතුනි ගේට්ටුව ගාවට විතරයි ආවේ මේ බ්‍රාහ්මණය කිව්වනේ මොන කාමයන් ප්‍රතික්ෂේප කිරීමක්ද මේ සමන් බබත් ගෞතමයන්ගේ බලන්නකෝ පන්සලේ ලස්සන අපූර්ව කියලා හැදලා ගියා යන්නේ දැන් එතකොට යා හිතුවේ මොකද්ද ජේතනාරාමෙන් එළියට වැරලා බුදුහාමුදුරුවෝ බණ කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කාමයන් ප්‍රතික්ෂේප කරන්න කියලා මිනිසුන්ට බණ කියනවා මේ බ්‍රාහ්මණය හිතුවේ පන්සලත් නිකන් ආඩතාලෙට ඇති කියලා නෑ 54 කෝටියක් දණි වේදන් කළ හදපු තැනක් නේ මම මේ කිව්වේ ඒ බ්‍රාහ්මණය ජේතනාරාමෙ දිහා බලපෙදි හරිද බරදී දැන් එහෙම පන්සලෙන් එළියට වැඩම කළ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනව නම් කාමයන් ප්‍රතික්ෂේප කරන්නේ කියලා පින්නතුනි පන්සල නිකන් ආඩතාලෙට තියෙන්න ඕනද නෑ එහෙනම් තේරුම් ගන්න ඕනේ ලස්සන දේවල් නෙවෙයි ලෝකේ ප්‍රශ්නේ ඒක දිහා අපි බලන විදිහ වෙනස් කරගත්තට පස්සේ ලස්සන දේවල් මේ පැත්තේ තියෙනවා අපේ පින්නතුනි ඇහත් පරිස්සම් වෙලා තියෙනවා ඉතින් මේ පූර්ආරාමේ මිගාර මාතු ප්‍රාසාදේ වැඩ ඉන්න වෙලාවක අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලට තමයි මේ ලස්සන දේශනාව කරන්නේ පටන් ගන්නවා අජ්ජත් සංයෝජනං චාවසෝ පුග්ගලං දේසෙස්සාමි බහිද්දා සංයෝජනන්ත තන්සුනාත සාදුකං මනසිකරෝත බාසෙස්සාති මේති ඒ කියන්නේ ඇවැත්තිම මොළඹලාට ආධ්‍යාත්මික සංයෝජන නැති පුජ්‍යලයා ඒ වගේම බාහිර සංයෝජන නැති පුජ්‍යලයා කියන මේ දෙන්න පිළිමදම පැහැදිලි කරනවා ලස්සනයි පින්නතුනි ගැඹුරුයි කියලා හිතන්න එපා දේශනාව තේරුම් ගන්න පුළුවන් දැන් අපි බලන්න ඕනේ අජ්ජත්තික සංයෝජන නැති පුජ්‍යලයා සහ බාහිර සංයෝජන නැති පුජ්‍යලයා අජ්ජති සංයෝජන නැති පුජ්‍යලයා කියලා කියන්නේ පින්නතුනි සෝවාන් සකෘදාගාමි ඒ කියන්නේ ඒ දෙන්න ආපහු පින්නතුනි මේ කාම ලෝකයට එනවද නැද්ද එනවා සෝවාන් වෙන්න ඕන නම් සංයෝජන කීයක් නැති කරන්න ඕනද 3 සක්කාදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාදිට්ටි කිව්වේ මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දෘෂ්ටිය ඒ කියන්නේ මේ කය මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා යමෙක් හිතනවා නම් එබඳු කෙනෙකුට සක්කාදිට්ටියක් දුරු වෙන්නේ නැහැ පින්නතුන් කවුරුත් දන්න මගේවත් ඔයත්තන්ගේවත් මේ ශරීරය ඇතුලේ මොකක්වත් සුවඳ ගන්න දෙයක් නැහැ ඇතුලෙන් ගත්තත් මුකුත් නැහැ පිටින් ගත්තත් මුකුත් නැහැ ඔක්කොම තියෙන්නේ මහ කුණු ගඳ ගන්න දේවල් පින්නතුනි මේකේ එහෙව් එකට තමයි අපි මේ සක්කාදිට්ටි හැටියට ගණන් ගන්නේ එහෙනම් මේ කය මේ රූපේ බුදුහාමුදුරු දේශනා කළේ පින්නතුනි අපි හිතමුකෝ මේ ශරීරයේ මරණයටපත් වෙලා ජීවිතක්ෂයටපත් වෙලා පින්නතුනි මේක ගිහිලා දැම්ම සුසාන භූමියට බල්ලෝ කාක්කෝ කුරුල්ලෝ සත්තු ඇදගෙන පින්නතුනි කාවේ ඉස්සෙල්ලා මේක වහන්නේ මොකේද වලසිරුඩේ මලකඳේ වහන්නේ කවුද කපුටා ඒ කපුටා නල්ල උඩ වහලා කරන්නේ මොකද්ද මේ ඇස් දෙක උගුල්ලගෙන කනවා කපුටා හරි ආසයි පින්නතුනේ ඇස් දෙක උගුල්ලගෙන ගන්න එහෙම කෑමට පස්සේ මේ ඇස් දෙක වලවල් දෙකක් නිකන් වලවල් දෙකක් ඒ වලවල් දෙක ඇතුලේ පිරෙනව යුෂ මේ හැදෙන යුෂක් තියෙනවනේ ඒ යුෂ පිරුණට පස්සේ කපුටා ඒ යුෂත් පින්නතුනේ උර උරා බොනවා බීලෝ එතනින් ගියා ඊට පස්සේ හිවලෙක් වගේ සතෙක් ආවොත් ඌට මොකක්වත් ඕනේ ඌට ඕනේ බඩවල ටික විතරයි බඩවල ටික අදගෙන 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 කෑවා ඌ එතනින් ගියා බල්ලෙක් වගේ සතෙක් ආවොත් ඌ කරන්නේ මොකද්ද ඌට ඕනේ මස්නේ මස් කෑල්ලක් මේ ශරීරයේ පින්නතුනේ මස් කෑල්ලක් අදගත්තා ඌ කරන්නේ මොකද්ද එතන කන්නේ මීටර් 100ක් 200ක් එහාට සුසාන භූමියේ කටින් අදගෙන ගිහිල්ලා පයින් පාගෙන තනියෙන් ඌ කනවා නැද්ද දැක්ක නේද බිකනේ මෙහෙම තියෙනකම් මේක හොඳයි පින්නතුනි බැරි වෙලාවත් අපි කාගේ හරි එක්කෙනෙක්ගේ මේ ශරීරය දෙකට මැදින් පින්නතුනි පැලුවොත් එහෙම පැත්ත පළාතක ඉන්න බෑ කාටවත් ඒ තරම් ගඳයි දැන් මේවා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ කියන්නේ මේ සක්කා දිට්ඨිය මේ කය පිළිබඳව ඇති කරගෙන තියෙනවනේ අපි ආත්ම දෘෂ්ටියක් ඒ කියන්නේ මට ඕන විදියට මේක පවත්වන්න පුළුවන් මේක මේන්තර ලෝකයක් නෑ කියලා අපි එහෙම පින්නතුනි ජීවත් වෙන බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි දැන් සමහරු කියනවා දැන් ජීවත් වුණා ඇති වැඩිපුරත් එක්ක හිටියා දැන් නම් යන්න කාලෙත් හරි එහෙමත් කියනවනේ පින්නතුනි ඒ මොනම කිව්වත් ඔක්කොටම නෙවෙයි ජීවිතේ අවසාන මොහොතේ ඇතහැර ගන්නකොට පින්නතුනි මේක අතහරින්න හරි ඇත්තටම මාරුයි ඒ මොනව අපි දැන් නම් හරිම හපංකම් ඇතුව කපා කතා කරන්න පුළුවන් නමුත් ජීවිතේ අවසාන මොහොතේ වෙනකොට පින්නතුනි ඒ යථාර්ථයට මුහුණ දෙන්න අපිට හරි අමාරුයි ඒ මොකුන් නිසා නෙවෙයි මේකට තියෙන
පින්නතුනි ආසාව නිසා. මමත් එහෙම වැයත්තොත් එහෙම අපි කවුරුත් පින්නතුනි එහෙමයි. මේ මොනම කතාව. ඒ කියන්නේ ඒ අවසාන මොහොත ගත්තාම පින්නතුනි හරි අමාරුයි අපිට හිතෙන්නේ තවත් සුළු මොහොතක් කරි මේ ලෝකෙ ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. මේක දුකයි කියලා දන්නවා. මේ කුණ ගොඩක් කියලා දැන් අපි දන්නවා. සසරට මේ ආපහු වැටෙන්න හොඳ නැහැ කියලා දන්නවා. මේ ඔක්කොම දැන ඒත් අපිට අවසාන මොහොතේ පින්නතුනි මේක තහර ගන්න බෑනේ. නමුත් හැබැයි සමහරු ජීවිතයේ අවසාන කාලේ බොහොම ලස්සනට මේක අතහරිනවා. හරිම ලස්සනට අතහරිනවා. ඒ කියන්නේ කිසිම දෙයකට බාහිර ලෝකේ කියන්නේ දරුවන්ටවත් තමන්ගේ වස්තුවටවත් මොකටකවත් ආසාවක් නැතුව පින් ලස්සනට ඇස් දෙක පියාගත්තු මිනිස්සු මේ ලෝක ලස්සනෙන් පින්නතුනි සමු ගන්නවා. එහෙම ජීවිත තියෙනවනේ. ඒ නිසා එක පාඩ නැති කරන්න බැහැ පින්නතුනි සක්කාදිට්ඨිය කියන එක ක්‍රම. මොකද අපි අපිට තරම් මේ ශරීරයට තරම් පින්නතුනි වෙන කාටවත් ඔය මොනම කිව්වත් අපි ආදරේ නෑ. අපි ආදරේ පින්නතුනි මේකට. අර එක දේවතාවෙක් බුදුහාඳුර ගාවට ඇවිල්ලා කියන ලස්සන ගාථාවක්. සත්‍යාභිය ඕමට්ටෝ ඩය්‍ය මානව මත්තකේ කාමරාග පහනාය සතෝ බික්කු පරිබ්බජේ. ඒක තේරුම සත්‍යාභිය ඕමට්ටෝ බුදුහාමුදුරුවනේ උලක් කැනිච්ච මනුස්සයෙක් ඒ උල ගලවන්න උත්සාහවන්ත වන්නේ යම්සේද ඩය්‍ය මානව මත්තකේ හිසගිනි ගත්තු කෙනෙක්. ඩය්‍ය කියන්නේ හිසට. ඩය්‍ය මානව මත්තකේ හිසගිනි ගත්තු කෙනෙක් ඒගෙන නිවාගන්න උත්සාහවන්ත වන්නේ යම්සේද කාමරාග පහනාය සතෝ බික්කු පරිබ්බජේ. කාමරාගයේ ප්‍රහාණය කරන්නට සිහියති භික්ෂු උත්සාහවත් විය යුතුයි. මොකක් ප්‍රහාණය කරන්නද? කාමරාගය. දැන් බුදුහාමුදුර ඉස්සරහ තමයි මේ ගාථාව කිව්වේ. බුදුහාමුදුර මේක සංශෝධනය කළා. ඒ කොහොමද? දේවතාවේ නුඹ කොහොම කිව්වත් නුඹ කියනවා කාමරාගයේ ප්‍රහාණය කරන්න යමාරු කියලා. නමුත් මම කියනවා සක්කාදිට්ඨි පහනාය සතෝ බික්කු පරිබ්බජේ. ප්‍රහාණය කරන්න අමාරුම දේ මොකද්ද? සක්කාය සක්කාදිට්ඨිය. කාමරාගයට වඩා ප්‍රහාණය කරන්න අමාරුම දේ තමයි සංයෝජනය තමයි මොකද්ද? සක්කාය සක්කාදිට්ඨිය. ඒ කියන්නේ මේ කය නැවත නැවත හැදෙන්න පින්නතුනි මේක සැපක් නෑනේ. ඇත්තටම ගත්තොත් ඔය ඇත්ත හොඳටම දන්නවා සැපයි සැපයි කියලා ගත්තු හැම දෙයක්ම කෙලවර වුණේ මොකෙන්ද? අපේ දුකෙන් කෙලවර වුණේ. ලෝකේ මේ දුක වැටහෙන්නේ නැත්තේ මොකුත් නිසා නෙවෙයි, සැපක් හැටියට ලෝකේ ගිහි පැවිදි අපි ඔක්කොටම පින්නතුනි යමක් මවලා තියෙනවා. මවලති කියලා කියන්නේ යමක් පින්නතුනි ලැබිලා තියෙනවා. ලෝකේ ස්වභාවය එහෙමනේ. සැපක් හැටියට ලෝකේ දෙයක් තියෙනකොට මතු වෙනකොට අපි ඔක්කොම පින්නතුනි එක පස්සේ දුවනවා. ඒක විඳලා විඳලා ඒ සැපේ විඳලා විඳලා දුකෙන් අවසන් වෙනකොටම මේන් අලුත් එකක් මතු වෙනවා සැපක් හැටියට. ඊට පස්සේ කරන්නේ මොකද්ද? අපි ඔක්කොම ඒ දේ පස්සේ යනවා. අර පළවෙනි එක දුකෙන් අවසන් වුණු බව තේරෙන්නේ නැහැ. ඇයි? ඒකම තවත් එකක් ලෝකේ සැපක් හැටියට අන්න මතු වෙච්ච නිසා. මේ ඔක්කොම මොකක්වත් නෙවෙයි, සසර දුක පිණිසම පින්නතුනි හැදිච්ච දේවල්. තේරුණානේ? ඒ කියන්නේ සැපක් විඳින්න එපා කියන එක නෙවෙයි පින්නතුනි මේ කියන්නේ. අපිට මේ සසර පවතන විදියට, සසර දුක් දෙන විදියට, සසරේ පින්නතුනි පැවැත්ම හැදෙන විදියටමයි ලෝකෙ දැන් හැදලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකෙ යන විදියට නෙවෙයි පින්නතුනි. අපිට ඒක එකපාර වෙනස් කරන්න බෑ. අපි ඒ දිහා බලන විදිය, ඒ දේ සිතින් පින්නතුනි වෙනස් කරගත්තට පස්සේ අපිට මේ ලෝකයේත් එක්ක තන, يعني බාහිර ලෝකයේත් එක්ක තන ගනුදෙනුව ටික ටික පින්නතුනි අයින් කරන්න පුළුවන්. පින්නතුන් කවුරුත් දන්නවා මේ ඇස තාම රූපත් එක්ක ගනුදෙනු කරනවා. අපි මේ කන තාම ශබ්දත් එක්ක පින්නතුනි ගනුදෙනු කරනවා. ආ ඒක සමහර බුදුහාමුදුර දේශනා කළා. සමහරුන්ට මහණෙනි රූපය ඕනේ. ගොඩක් හිත යන සමහර රූපේටනේ. සමහර රූප සංඥා එහෙම හිත යනවා. සමහරට මොකක්වත් ඕනේ සද්ද සංඥා. ඒ කියන්නේ ලස්සනට සින්දුවක් එහෙම කියාගන්න පුළුවන් නම් ආයේ මොකක්වත් ඕනේ නැහැ. ඒ පිළිමදුව පින්නතුනේ හිත යනවා. සමහරවට මොකක්වත් ඕනේ නැහැ. අර එක රජ කෙනෙකුට පින්නතුනේ බිසවක් හිටියා. කිසිම ලස්සනක් නැහැ. මම පුදුම විරූපේ බවක් තියෙන. කිසිම ලස්සනක් නැහැ ඒ දේවියගේ. නමුත් ඒ දේවියගේ ස්පර්ශයට රජුරු හරි කැමතියි. ඒ කියන්නේ පහසට දැක නේද හිත යන හැටි. දේවි ලස්සන නැහැ. නමුත් දේවියගේ ස්පර්ශයට පින්නතුනේ මේ රජ්ජුරු හරි කැමති. දැක්ක නේද ස්පර්ශයට හිත ගියාම් පින්නතුනි ඔක එකෙන් දෙකෙන් අවසන් වෙයි නෑ. සෑහෙන දුරකට පින්නතුනි හේතු හදහද හේතු හදහද හේතු හදහද ඒ හේතුවෙන් පින්නතුනි අනාගත ඵලය සකස් කරගෙන යන ජීවිතයකට පින්නතුනි යන්නේ. ඔය ඇත්ත කොහොමද දන්නව මේ පංචස්කන්ධය මේ කුණු ගොඩ නැත්තම් මේ ශරීරය ආපහු ලබන්නේ නැතුව ඔය ඇත්තන්ට ආයි කාමයක් විඳින්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි? ඔය ඇත්තෝ මේ පංචස්කන්ධය තුළ ඉඳගෙනමයි කාමයේ කියන එක භුක්ති
වින්දේ ආපහු කාමී භුක්ති විඳින්න ඕන නම් මේ පංචස්කන්ධයේ මේ කුණකොට මේ ශරීරය ආපහු ලැබෙන්න ඕනේ. අන බණක හැදෙන හැටි. එතකොට අපි මේකට ආස කරන්න වෙන මොකක්වත් නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ කාමෙමයි. කාමෙමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා පින්නතුනි නැවත දැන් ලැබිච්ච පංචස්කන්ධයේ පිළිබඳව කිසිම සැකයක් නැහැනේ. ඇයි? පින්නතුන් දන්නවා අතීත හේතුවක ඵලයක් තමයි දැන් මේ ලැබිලා තියෙන්නේ. එතකොට මේ පංචස්කන්ධය හැදුවේ අම්මා නෑ. මේ පංචස්කන්ධය හැදුවේ තාත්තා නෑ. මේ අපි විසින් හදාගත්තු අතීත හේතුවක ඵලයක් තමයි කුණු ගොඩක් ඇටේ ලබාගෙන තාමත් පින්නතුනි මේ භුක්ති විඳින්නේ. නැද්ද? අපි විසින් හදාගත්තු අතීත හේතුවක ඵලයක් මේක. දැන් වර්තමානයේ තුලත් හේතු සකස් කළොත් අනාගතයටත් පින්නතුනි මේ ඵලයම ලැබෙන්නේ. ඒකට මේ කුණු පංචස්කන්ධයම ලැබෙන්නේ. මේකම ලැබෙනවා. එදාටත් ඉතින් මුලින්දලා පටන් ගන්න වෙනවා. මේ වගේම බුදුහාරෝ දේශනා කළානේ සසර දුක මොකද්ද කියලා තේරුම් ගන්න මහණෙනි අතීත විඳපු දුක ඕනේ නැහැ. අනාගතේ විඳින තියෙන දුක ඕනෙත් නැහැ. මේ දෙකම අතහරිමුකෝ. දැන් අපි ඔය ඇත්ත කවුරුත් පින්නතුනි අතීතේ සෑහෙන දුක් විඳා. ඒ දුක දැන් අතීතෙට ගිහිල්ලා ඉවරයි. දැන් වැඩක් නැහැ සීකලයි කියලාත් ඒවා. මේ අනතාලේ හැටියට අපි කාටත් අනාගතේ මීට වැඩි දුකක් විඳින සිද්ධ වෙනවා. ඒකත් අමතක කරමු තාම ඒක ආවේ නැහැ කියලා. එතකොට ඔය අන්ත දෙක මත හරින්න ඕනේ. මොකද්ද? අතීතයේ විඳපු දුක වැඩකුත් නැහැ. අනාගතයේ විඳින තියෙන දුක ඕනෙත් නැහැ. එතකොට තව එක දුකක් ඉතුරු වෙනව මොකද්ද? අන්න හරි වර්තමානයේ විඳින දුක. මේ දරුවන්ට උගන්වන්න දුක් විඳින්න මහන්සි වෙන්න මොනතරම් නම් පින්නතුනි හම්බ කළත් මදි. ඒ තරම් අමාරුයි අද ජීවත් වෙන්න. මේක වෙ වර්තමානයේ නිකන් ඉන්න වෙලාවකට පින්නතුනි නිකන් කල්පනා කරලා බලන්න පින්නතුනි අනේ වර්තමානයේ කොච්චර දුකයිද කියලා ඒකෙන් තේරුම් ගන්න පුළුවන් සසර කොච්චර. එහෙනම් සසර දුක තේරුම් ගන්න අතීතයේ විඳපු දුක ඕනද? නෑ. සසර දුක තේරුම් ගන්න අනාගතයේ විඳින තියෙන දුක ඕනද? ඒ දෙකම ඕනේ නෑ. වර්තමානයේ ඔයත් විඳින දුක් කන්දරාව අපි විඳින දුක් කන්දරාව හොඳට ඕම ඇති පින්නතුනි සසර දුක මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ පංචස්කන්ධයේ මේ කුණුගොඩ මේ ශරීරය නැවත හදන්න පින්නතුනි උත්සාහවන්ත වෙන්න එපා. මේක ලබන්න දුකක්ම තමයි පින්නතුනි. මේක දුක ඇතුලේ කොහොමද දුකමයි සැප ඇතුලෙත් පින්නතුනි අන්තිමට බලනකොට ඉතුරු වෙන්නේ අපේ පින්නතුනි ඒ දුකමයි ඉතුරු වෙන්නේ. කොහොම හරි බලන්න ඕනි නැවත මේ මනුස්ස ලෝකෙට නොවැටි. කියන්නේ සතර පායටවත් නොවැටි පින්නතුනි මේකින් ගැලවෙන්න උත්සාහයක් ගන්න මිසක නැවත උප්පත්තියක පින්නතුනි මඟ හදන්න එපා. සක්කා දිට්ඨිය දුරු කරන්න ඕනේ. එතකොට සෝවාන් වෙන්ටෝන් නම් පළවෙනි සංගෝචනේ දුරු කරන්න ඕනේ. මොකද්ද? සක්කා දිට්ඨිය. දෙවෙනි එක තමයි මොකද්ද? විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකේනේ. ඒකට බුද්ධ ආදී යටතෙන් තියෙන සැකේ පින්නතුනි. ඒ දේශනා හරි ප්‍රසිද්ධයි. තෙරු එක යම් කිසි ධර්ම කරුණක් පිළිබඳව. මෙන්න යම් කරුණක් පිළිබඳව හෝ කුමන හෝ සැකයක් තියෙනම නම් ඒ සැකේ දුරු කරගන්න ඕනේ. ඒ සැකේ පිට ජීවත් වෙන්න හොඳ නැහැ. මොකද ඒ සැකේ පිටින් ජීවත් වෙලා බැරි වෙලාවත් මරණයටපත් වුණොත් සැක පිටමනේ පින්නතුනි. ඒ කියන්නේ විචිකිච්ඡාවක් ඇතුවමයි ඒ පුජ්‍යලයා මේ ලෝකෙන් සමුගන්නේ. ඒ කියන්නේ බුදුහාරුගෙන සැක කරන්න බුදුහාරු ගන්නම් අපේ කොහෙත්ම සැක කරන්න එපා පින්නතුනි. භාගතුන් වහන්සේ කෙරෙහි සැකයක් උපදවාගත්ත කියලා කියන්නේ ඉන් ඉස්සරහට කොහොමත් යන්න බෑ. යන්න බෑ. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙම දේවල් බුදුහාන්ට කරන්න පුළුවන්ද? ඔය වගේ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්ද? එහෙම හිතන්න එපා. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ අපිව සෑහෙන පින්නතුනි පරිස්සම් කළා. දැන් අපි දේශනාවල කියලා තියෙනවා පස්පාරක වැලිපාරක අපි යනකොට පින්නතුනි අපේ පාසලගුණ පිහිටනවනේ. අපි කියන්නේ අලිපාර කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිනකොට කිසිම දවසක පාසලකුණ නැත්නම් සිරි පාසලකුණ පොළොවේ පිහිටන්නේ නැහැ. ඇයි ඒ? නිකං කෙනෙක්ගේ නෙවෙයි ඒ තථාගත බුදු කෙනෙක්ගේ. ඒ නිසා ඒ සිරිපා සලකුණ පොළොවේ පිහිටියොත් මිනිස්සුන්ට පෑගෙනවා. පෞසිද්ධ වෙන්න පුළුවන්නේ පෞසිද්ධ වෙනවා. ඊට පස්සේ සත්තුන්ට පෑගෙනවා. පෞසිද්ධ වෙනවා. නිකං කෙනෙක්ගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුහාමුදුරුවම තමයි අදිෂ්ඨාන කරන්නේ මොකද්ද? සිරිපා සලකුණ පොළොවෙන් මේ සිරිපතුල පොළොවෙන් ඔසවනකොටම පින්නතුනි සිරිපා සලකුණ පොළොවෙන් බැකලියට්. තේරෙනවද බුදුහාමුදුරුව අපිව කොච්චර පරිස්සම් කළාද කියලා? අපිව සසර දුකට අපේ අතින් පුංචි පවක්වත් කරනවට බුදුහාමුදුරුව කවදාවත් පින්නතුනි කැමති වුන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව අපි පරිස්සම් කළා නම් අපි දෙන්න ගන්න ඕනේ බුදුහාමුදුරුව පරිස්සම් කරගන්න. බුදුහාමුදුරුව පරිස්සම් කරන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි දේශනාගත ධර්මය අවශ්‍ය තැන්වලදී පුරුදු කරන එක විතරයි. ඒ කියන්නේ ජීවිතයේ දුර්වලතාවයන් මතුවෙන තැන්වලදී එතෙන්ට වෙන කිසිවක් ගේන්න එපා. එතෙන්ට ගේන්න ඕනේ පින්නතුනි ධර්මය පමණයි. දුර්වලතාවේ මතුවෙන තැන්වලට
ධර්මයේ ගේන්න. අපි හිතමු කේන්ති ගියා කියලා. කේන්ති ගිලාවට වෙන මොකක්වත් අරගෙන හරියන්නේ නැහැ. එතෙන්ට ගන්න ඕනේ ධර්මය. ධර්මයේ විතරයි. අන්න ධර්මයේ පුරුදු කළා. ඒකට ඒ ධර්මයේ පුරුදු කරනවා කියන්නේ බුදුහාමුදුරුවොත් පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙනවනේ. නේ? එහෙනම් ධර්මයේ තියෙන තාක්කල් භාගතුන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නවා. ධර්මයේ නැති වෙනකොට බුදුහාමුදුරුවොත් මේ ලෝකේ නැති වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් කරවන්න පුළුවන් කාටද? අපිට. අපි ධර්මයේ පිළිපදින සෑම මොහොතකම මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපි පරිස්සම් කළා නම් අපි දැනගන්න ඕනේ අපේ බුදුහාමුදුරුවෝ පින්නතුනි පරිස්සම් කරන්න. සක්කාදිට්ඨි විචිකිච්ඡා ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වොත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තියට කියනවා සීලබ්බත පරාමාස කියලා. වැරදි සිල් වොත, ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු සීලයක් නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු සමහර වෙලාවට මිනිස්සුන්ට ඕන හැටියට සිල් ගුණ හදා ගන්නවා. තේරුණානේ? මිනිස්සුන්ට ඕන හැටියට සිල් ගුණ හදා ගන්නවා. ඒ සිල් ගුණ හදාගෙන ඒකෙන් විමුක්තිය හොයන්න මිනිස්සු පින්නතුනේ උත්සාහවන්ත වෙනවා. බුදුහාමුදුරු දේශනා කරපු සීලෙන් පිට අපිට ඕන හැටියට සිල් ගුණ හදාගෙන විමුක්තිය වෙන්න හැදුවට කවදාවත් ඒක විමුක්තිය හොයන්න හම්බෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස. වැරදි සිල් වලට පාවිච්චි කරන්නට අර හොඳ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරන් කාලේ විසාකා මහෝපාසිකාව දවසක් පින්නතුනි මේ පොය දවසක සිටුමාලිගාවේ පෙහෙව සමාදන් ගලාය. උපෝසත සීලේ සමාදන් ගලායිද. කොහොමද දවල් එනවා මිගාර මාතුපුරා. ඒ කියන්නේ පූරාරාමෙට එනවා බුදුහාමුදුරු බලන්න විසාකාව. ඒ ආපු වෙලාවේ බුදුහාඳුරු වහන විසාකාවෙනේ මේ දවල් කොහේඳලා දාවේ? සිටුමාලිගාව ඉඳලා. බුදුහාන්නේ අද මං උපෝසත සීලේ සමාදන් වුණා. බුදුහාරේ වෙලාවේ මතක් කරනවා විසාකාවෙනේ උපෝසත තුනක් තියෙනවනේ. උපෝසත තුනක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි ගෝපාලක උපෝසතය. දෙවෙනි එක තමයි විසාකාවෙනේ නිගණ්ඨ උපෝසතය. තුන්වෙනි එක තමයි ආර්ය උපෝසතය. බුදුහාඳුරුනේ ගෝපාලක උපෝසතය කියන්නේ මොකද්ද? ගෝපාලක උපෝසතය කියන්නේ විසාකාවෙනේ ගොපල්ලා බලන්නේ හැමදාම අනුන්ගේ හරක්නේ. ගොපලට කවදාවත් හරක් අයිති වෙන්නේ නැහැ. අනුන්ගේ හරක් බලනවා. කොමාරි ඒ ගවෙ මෙයන්ට තනකොළ කවල වතුර පොල් ඔක්කොම කරලා ගොපල්ලා හැන්දෑවට හරට්ටි කරන්ගෙන ගාලට ඇවිල්ලා ගාල් කරනවා. ගාල් කරලා දැන් ගව හිමියා ඉන්නේ. ඒ කියන්නේ ගවයාගේ අයිතිකාරයාට කතා කරනවා. කතා කරලා කියනවා මේ ගවයෝ අද මේ තැඟුලින් තනකොළ කෑවා, මේ තෙමේ තැඟුලින් වතුර බිව්වා. හෙට මම මේ තැඟුලට තමයි මේ හරට්ටි කරගෙන යන්නේ. හෙට මේ තැඟුලෙන් තමයි මුන්ට වතුර පුවන්නේ කියනවා. ඒ වගේ තමයි විසාකාවෙනි යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ පොය දවසක උදේ දානෙ හම්බ වෙනවා පන්සලේ. දවල් දානෙ හම්බ වෙනවා පන්සලේ. හවස ගිලම්පස හම්බ වෙනවා පන්සලේ. දැන් පෙහෙවස් සමාදන් වෙලා ගෙදර ගිහිල්ලා හැන්දෑවට අර පන්සලේ හම්බෙච්ච දානෙ මානෙ, ඒ කියන්නේ අනුභව කරපු දේවල් පිළිබඳව කතා කරන්න ගියොත් ඒකින් ඇති වැඩක් වෙන්නේ නෑ. අද පන්සලේ දානේ හරි හොඳයි. උදේ දානට මේ දේවල් හම්බුණා, දවල් දානට මේ දේවල් හම්බුණා. ගෙදර ගිහින් හවස කතා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? ධර්මයේ පැත්ත යට යනවා. ඒ කියන්නේ උදේ ඉඳලා බණ හපු කෙනා නෙමෙයි. නමුත් ගෙදර ගිහිලා කතා කරන්නේ කාප බීපු අනුභව කරපු දේවල් ගැන. එහෙම කතා කරන්න එපා. ඒකෙන් වැඩක් නෑ. එතකොට මොකද්ද? අර ඒ ආහාරය පිළිබඳව පින්නතුනි ලෝභ සිතක් තෘෂ්ණාවක් ඇති වෙනකොට අර ධර්මයේ පැත්ත කියන එකට මොකද වෙන්නේ? යට යනවා. නමුත් සමහරම්බල තාත්තලිනු හරියට ගෙදර ගිහිල්ලා අර දවසේ තිස්සේ හපු බණ පොය දවසේ ළමයින්ටත් පින්නතුනි පුළුවන් හැටියට කියලා දෙනවා. පොතේ අද මේ හාමුදුරුවරු මේ ස්වාමීන් වහන්සේලා මේ දේශනා ලස්සන ජාතක කතාවක් කියලා එහෙම කියලා දෙනවා. අන්න එහෙම කතා කරලා වරදක් නෑ. ධර්මයේනේ. නැතෝ මේ පොය දවසට කාපු බීපු දේවල් ගැන උදේ දවල් ඒව කතා කරන්න ගියාම හැන්දෑවට ගෙදර ගිහිල්ලා හරියට අර ගෝපාලක පෝසතේ වගේ. ඒ කියන්නේ ගොපල්ලා හරක් ගෙනල්ලා ගාල් කරලා ගවහිමීට කියනවා මේ තැඟොලින් අද මුන් වතුර බිව්වා, මේ තැඟොලින් අද මේ ගවයෝ තනකොළ කෑවා. අර ඒ වගේ. ඒක ගෝපාලක පෝසතේ. ඒක හොඳ නෑ. පොයදාට යමක් අනුභව කරන්න එපා කිව්ව නෙවෙයි. ගෙදර ගිහිල්ලා ඒ දේවල් පිළිබඳව පින්නතුනි කතා කරන්න එපා. ඒතකොට අර ආහාරය පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙනවනේ. ආපහු මුලට යනවා. කෑව එතනින් ඒක ඉවරයි. නමුත් බණපදයක් කතා කළාට ඒකෙසි වරදක් නෑ පින්නතුනි. ඊළඟට කියනවා නිගණ්ඨ පෝසතය. විසාකාවේ නිගණ්ඨ පෝසතය කියලා කියන්නේ නිගණ්ඨ කියලා ශ්‍රමණ පිරිසක් මේ ලෝකෙ ඉන්නවා. ඒ ඇත්තෝ තමන් ඉන්න තැන ඉඳලා යදුන් 100ක් බටහිර දිශාවට ඉන්න සත්වයන්ට විතරයි මෛත්‍රී කරන්නේ. තමන් ඉන්න තැන ඉඳලා නැගෙනහිර දිශාවට යදුන් 100යි. යදුන් 100ක් දුරට ඉන්න සත්වයන්ට විතරයි මෛත්‍රී කරන්නේ. ඒක මහත්ඵල වෙන්නේ නැහැ. ඒ මේ නිගණ්ඨ පෝසතය මහානිසංස වෙන්නෙත් නැහැ. ඒකෙන් පින් ලැබෙන්නෙත් නැහැ. තුන්වෙනි එක තමයි මොකද්ද? ආර්ය
උපෝසතය. ඒක තමයි වටින උපෝසතය. විසාකාවෙනි ආර්ය උපෝසතය කියලා කියන්නේ සීලය නිසා යම් කිසි කෙනෙක් කරන්නේ මොකද්ද? සීලය නෙමෙති උපක්‍රමයෙන් හිතේ තියෙන කෙලෙස් ටික ටික දුරු කරගන්නවා කිව්වා. සීලය නෙමෙති උපක්‍රමයෙන්. දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා දත් මදිනකොට පින්නතුනේ මේ ජරා වෙනවනේ. එතකොට ඒක පිරිසුදු කරගන්නම් පුජ්‍යලය ගන්න උත්සාහයයි අපි දාන මොකක් හරි දියරයක් හරි වතුරක් හරි වේවා මොකක් හරි ක්‍රමයකින් වෙන්නේ මොකද්ද? කණ්ණාඩිය පිරිසුදු වෙන එකනේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කළා විසාකාවෙනි සීලය නෙමෙති උපක්‍රමයෙන් වෙන්නේ මොකද්ද? හිතේ තියෙන කෙලෙස් ටික ටික. ඇයි පින්නතුනි පොය දවසට බුදු ගුණයක් දහම් ගුණයක් බණපදයක් සංඝ ගුණයක් ඇහෙන මිසක පින්නතුනි එදාට වෙන මොකුත් ඇහෙන්නේ නැහැ. අන දැක්කනේ සීලය නෙමෙති උපක්‍රමයෙන් පිරිසුදු වෙන හැටි. පින්නතුනි ඇඟ අපිරිසිදු වුණාට පස්සේ අපි ගන්න සබන් වර්ගය නිසාත් වතුර නිසාත් අපි ගන්න උත්සාහය නිසාත් ඇඟ පිරිසිදු වෙන මොකක් හරි ක්‍රමයකින් අපි පිරිසිදු වෙනවනේ. ඒ වගේ කරන්න ඕනේ සීලය නෙමෙති උපක්‍රමයෙන් පින්නතුනේ කෙලස් ටික ටික පිරිසිදු කරගන්න. එක පාට බෑ ටික ටික පින්නතුනේ කරන්නට ඕනේ. එතකොට මතක තියාගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති කරපු කෙනාට කියන්නේ කවුරු කියලාද? සෝවාන් පුජ්ජලය කියලා. එතකොට පින්නතුන් අහලා තියෙනවා සෝවාන් පුජ්ජලයකට වරප්‍රසාද තුනක් හම්බ වෙනවා සෝවාන් වුණාට පස්සේ. ඒ මොකද්ද? පළවෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනා කවදාවත් හතර පායට වැටෙන්නේ නැහැ. දෙක, සෝවාන් වෙච්ච කෙනා කවදාවත් මිත්‍යා දෘෂ්ටික අම්ම කෙනෙක් උසේ උපදින්නේ නැහැ. තුන, සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් පින්නතුනි අටවෙනි ආත්මභාවයක උපදින්නේ නැහැ. ඒ කියන්නේ හත්වෙනි ආත්මභාව වෙනකොට එයා කරන්නේ මොකද? දුක ඉවර කරනවා. පින්නතුන් අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කළා සෝවාන් පුජ්ජලය කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි ඒක බීජ, මේක හොඳට වැඩගත් පින්නතුනි, මේක ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ පින්නතුනි සමහර සෝවාන් පුජ්ජල ඉන්නවා එකම එක මිනිසත් බවක් ලැබලා දුක ඉවර කරනවා. තේරුණානේ? දැන් අපි අහලා තියෙන කතාව තමයි සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතක් උපදිනවා, අටවෙනි ආත්මභාවය උපදින. ඒක හරි. නමුත් සමහර සෝවාන් පුජ්‍යල ඉන්න පින්නතුනි එකම එක මිනිසත් බවක් ලැබලා දුක ඉවර කරනවා. එබඳු කෙනෙකුට කියනවා ඒක බීජී සෝවාන් පුජ්‍යලය කියලා. දෙවෙනි කෙනා කෝලංකෝල. කෝලංකෝල කියන වචන තේරුම තමයි කුලෙන් කුලයට. ඒ කියන්නේ දේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරිස්සති. ඒ කියන්නේ සමහර සෝවාන් පුජ්‍යල ඉන්නවා එක්ක දෙවෙනි කුලයේදී දුක ඉවර කරනවා. දෙවෙනි කුලයේදී තීනිවා නැත්තම් තුන්වෙනි කුලයේදී. හැබැයි අපි හිතමුකෝ මෙහෙම, දැන් අපි මේ මිනිසත් බවක් ලබා ගත්ත දෙවෙනි ජීවිතේ. දැන් මේක දෙවෙනි ජීවිතේ. දැන් අපි බලන්නේ මේ දෙවෙනි ජීවිතේ කොහොම හරි මේ කියන්නේ මේ දුක ඉවර කරගන්න. හරි, මේක දෙකනේ, මේකෙත් බැරි වුණා. ඊළඟට තුන්වෙනි එක. ඒක කල්පනා කරනවා මට දෙවෙනි කුලෙත් ගිලිහුණා. බැරි වුණා දුක ඉවර කරන්න. මේ තුන්වෙනි කුලේ හරි දුක ඉවර කරන්න ඕනේ. පින්නතුනි තුන්වෙනි කුලෙත් ගිලිහෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ආත්මභාවෙත් මග හැරෙනවා. දුක ඉවර කරන්න බෑ. එතකොට දෙවෙනි කුලෙත් ගිලිහුණා, තුන්වෙනි කුලෙත් ගිලිහුණා කියලා එයාට පුළුවන් ද හතරවෙනි කුලෙදි නිවන් දකින්න දුක ඉවර කරන්න? හතරෙදි බෑ. පහේදි බෑ. හයේදි බෑ. හතේදි පුළුවන්. අන්නේ හත්තුනේ ජීවිතේ වෙනකන් ඉන්න වෙනවා. තේරුණානේ? පළවෙනි කුලේදිත් පුළුවන්. ඒ කියන්නේ එකමක නිසිමිදසත් බවක් ලැබලා දුක ඉවර කරනවා. ඊට පස්සේ නැත්තම් දෙවෙනි කුලේදි නැත්තම් තුන්වෙනි කුලේ දුක ඉවර කරනවා. හැබැයි දෙවෙනි කුලේ තුන්වෙනි කුලේ ගිලිහුනොත් හතරේදි බෑ, පහේදි බෑ, හයේදි බෑ, හත්තුනේ ජීවිතේදී පුළුවන්. ආන්නේ කෙනාට තමයි කියන්නේ සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා කියලා. සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා. හැබැයි මතක තියාගන්න මේ අතරතුර මේ පුජ්‍යලයා කවදාවත් සතර පායට වැටෙන්නේ නැහැ. කවදාවත් මේ පුජ්‍යලය පින්නතුනේ මේ අතරතුර මිත්‍යා දෘෂ්ටි කුලයක උපදින්නේ නැහැ. බුදුහාඳුර දේශනා කළා මහණෙනි සම්මා දිට්ඨියට කෙනෙක් ආවත් එයාට නිකන් ඉන්න බෑ. එයා සම්මා දිට්ඨිය වරින් වර පෝෂණය කරන්න ඕනේ. කරුණු කීයකින්ද? පහකින් පෝෂණය කරන්න ඕනේ. එක, සීලානුග්ගහිතා. ඒ කියන්නේ සීලෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. දෙක, සුතානුග්ගහිතා. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. තුන, සාකච්ඡානුග්ගහිතා. ධර්ම සාකච්ඡා කිරීමෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. හතර, සමතානුග්ගහිතා. සමත භාවනා කිරීමෙන් සම්මා දිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. පහ, විපස්සනානුග්ගහිතා. විදර්ශනා භාවනා කිරීමෙන් සම්මා දිට්ඨිය
පෝෂණය කරන්න ඕනේ. එහෙනම් සම්මාදිට්ඨියට එන්න පුළුවන්. නමුත් සම්මාදිට්ඨියට ආවට බෑ. ඒ සම්මාදිට්ඨිය වරින් වර පෝෂණය කරන්න ඕනේ. කීයකින්ද? කරුණු පහකින්. එහෙනම් ඔය ඇත්ත සිල් ගන්නවා කියන්නේ පෝෂණය වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. ඔය ඇත්ත බණහනවා කියන්නේ පෝෂණය වෙන්නේ මොකද්ද? ඇයි පින්නතුනි, බණහනකොට හිතේ තියෙන යම් යම් මිත්‍යා දෘෂ්ටික මත නේ, එහෙම තියෙනුනේ සමහර. ඒ මත ස්පින්නතුන් ටික ටික හරි දුරු වෙනකොට එයා එන්නේ මොකේටද? සම්මාදිට්ඨියට. ඔයත් ධර්ම සාකච්ඡා කරනකොට පෝෂණය වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. බුදුහාරු දේශනා කරන්නේ ඒකයි. සම්මාදිට්ඨියට ආවට බෑ. සම්මාදිට්ඨිය වරින් වර පෝෂණය කරන්න ඕනේ. වෙන මොකක්ක නිසා නෙවෙයි මහණනි. සම්මාදිට්ඨිකයි කියලා කියාගත්තු ඇත්තොත් මේ ලංකාවේ අවුරුද්දකට දෙකක් තුනක් කොහෙන් හරි මිත්‍යා දෘෂ්ටික මතයක් මතු වෙනවා. සම්මාදිට්ඨිකයි කියලා කියාගත්තු ඇත්තොත් ඒ වගේ තැඟුලට යන්නේ, ඒ වගේ තැඟුලට යන්නේ යනවා. ඒ නිසා තමයි. හැබැයි සම්මාදිට්ඨිය තුළ නිවැරදි ආකාරයේ පිහිටපු කෙනා ඒ වගේ තැඟුලට යන්නේ. මොකද එයා දන්නවා බුදුහාමුදුරු දේශනා කරපු දහමක් එතන නෑ. බුදුහාමුදුරු දේශනා කරපු සීලයක් එතන නෑ. එතන තියෙන්නේ ඇත්ත හදාගත්තු සීලයක් විතරයි. දැක්ක නේද? ලෝකෙ කොහොමත් එහෙම තමයි. කාලයක් යනකොට අවුරුද්දකට දෙකක් තුනක් මේ ලංකාවනත් එහෙමනේ. මොකක් හරි මිත්‍යා දෘෂ්ටික මතයක් කොහෙන් හරි මතු වෙනවා. ඒ තමයි හැටි. නම බුදුහාර දේශනා කළා නිවැරදි ආකාරයේ සම්මාදිට්ඨිය තුළ පිහිටපුගෙන කවදාවත් ඒ වගේ තැඟුලට දුවන්නේ නෑ. ඇයි? එයා බණහල එයා සම්මාදිට්ඨිය හොඳට පෝෂණය කරගෙන. දැක්කනේ? එයා ධර්ම සාකච්ඡා කළා. එයා හොඳට සම්මාදිට්ඨිය පින්නතුනි පෝෂණය කරගෙන. ඒ සම්මතක තියාගන්න. සෝවාන් පුජ්ජලයේ කොටස් තුනයි. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම. එතකොට මේ කිව් පුජ්ජලයේ තුන්ද නාම නැවත මේ ලෝකෙට පින්නතුනි එනවා. ඒ කියන්නේ මේ කාම ලෝකෙට එනවා. ඒකයි අජ්ජත්තික සංයෝජන. බහිද්ධා සංයෝජන කිව්වේ පින්නතුනි මේ අනාගාමි පුජ්ජලය. අනාගාමි කෙනා පින්නතුන් කවුරුත් දන්නවා ආපහු කවදාවත් මේ කාම ලෝකයට එන්නේ. අනාගාමි වෙච්චයි ගිහිල් උපදින්නේ කොහෙද? සුද්ධාවාස බඹලව. සුද්ධා කියන්නේ පින්නතුනි පිරිසිදු. වාස කියන්නේ වාසස්ථානයට. සුද්ධාවාස කියන්නේ පිරිසිදු බ්‍රහ්මයන්ට වාසය කරන්න පුළුවන් ස්ථාන පහක් තියෙනවා. ඒ තමයි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට. මේ තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. මෙහි උපදින්නේ කවුද? අනාගාමි තත්ත්වයට පත් වෙච්චයි. ඒ කියන්නේ අනාගාමි කෙනා ආපහු කවදාවත් මේ කාම ලෝකයට එන්නේ නෑ. එතකොට අනාගාමී කෙනා ඉතුරු කෙලෙස් ටික නැති කරන්නේ කොහේද? අන්න හරි, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙදී ඉතුරු කෙලෙස් ටික නැති කරලා එහෙදීම පරිනිර්වාණයට පත් වෙනවා. මේ තමයි දේශනාව. මේ ඉගෙන ගත්තේ සමචිත්ත පරියාය සූත්‍රයේ. මේ දේශනාව එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ කරන වෙලාවේ නිකන් නෙවෙයි, දෙවියන් පවා බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කිව්වා. බුදුහාමුදුරුවනේ අන්න සරියුත් මහරහතන් වහන්සේ පූර්වාරාමේ අජ්ජත්ත සංයෝජන බහිද්ධා සංයෝජන පිළිබඳව ලස්සන දේශනාවක් කරනවා. ඔබ වහන්සේ තෙතෙන්ට වැඩියොත් හොඳයි කිව්වා. පින්නතුනි බුදුහාමුදුරුත් එදා පූර්වාරාමයට වැඩම කළා. භාගතුන් වහන්සේ අන්තිමට සරියුත් නහරුවට මතක් කළා, ඔබේ ඒ දේශනාව අසා සාරිපුත්ත, ඒ දෙවියන් සෑම දෙනාගේම සිත්, මිනිස්සු සෑම දෙනාගේම සිත් සමාන සිත් ඇත්ත උන් බවට පත් වුණා කිව්වා. බුදුහාර අන්තිමට කියනවා, මේ දේශනාව යම් කිසි ආර ශ්‍රාවකයෙක් ඇහුවේ නැත්නම් ඇත්තටම සාරිපුත්ත ඒක අපරාධයක් කිව්වා. මේ දේශනාව යම් කිසි මගේ ආර ශ්‍රාවකයෙක් ඇහුවේ නැත්නම් ඇත්තට මේක අපරාධයක්. නැත්නම් ඒක ලොකු අඩුවක් කියලා බුදුහාඳුර දේශනා කළා. ඉතින් මේ තමයි ඉගෙන ගත්තේ අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ දුක නිපාතේ සමචිත්ත වග්ගයේ සඳහන් වන සමචිත්ත පරියාය සූත්‍රය. එතකොට මේ ලංකාවේ පළවෙනි වතාවට මේ දේශනාව කළේ මිහිඳු මහරහතන් වහන්සේ.